අයිබෝවන් සම්ිත කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මිනුවන් ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා පොකුරෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 10 ඉක්මවයි වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකුටත් කොරෝනා කටුනායක ගුවන්තොට පොලෙත් කොරෝනා රෝගියෙක් බ්‍රැන්ඩික්ස් ආයතනයේට ඉන්දිය ජාතිකයෙක් ආවද බ්‍රැන්ඩික්ස් වලට කොවිඩ් ආවේ කොහොමද හංගන්න නැතුව කියන්න විපක්ෂයේ රජයට කියයි PCR කරා නම් ගෙදර ඉන්න දොලවත්ත කියයි මම දුන්නේ ආදර්ශයක් හරින්ගෙන් පිළිතුරු මේවන විට පවතින තත්ත්වය අනුව උසස් පෙළ සහ පහසු ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ කල් දැමීමට අවශ්‍ය නැහැ නියමිත දිනේට විභාගයේ පවත්වනවා විභාග අපේක්ෂකීන්ට උපරිම සෞඛ්‍ය ආරක්ෂාව සහ පහසුකම් සියත කළ අනාවරණය පිළිබඳව බලධාරීන් ඇහුම්කන් දුන්නාද මෙරට දීවර ප්‍රජාවත් අවධානමක ඉන්දිය දීවරින් සමග එක් වූ මන්නාරමේ දීවරින් පිරිසක් නිරෝධායනයට ගංජා බොන අය පාර්ලිමේන්තුවේ නැහැ අගමැති කියයි පාර්ලිමේන්තුවේ ගංජා බොන්නේ නැති අය ඉන්න ප්‍රශ්නයක් නැහැ ෂුවර්ද බුද්ධිකාසයි හංසා වගාව නීතිගත කිරීමටත් සූදානමක් නැහැ අගමැතිගෙන් පාර්ලිමේන්තුවේදී පිළිතුරු ප්‍රථමයෙන් දේශීය පුවත් මෙනුවන් කොට ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරෙන් මේ මොහොත වන විට තවත් රෝගීන් දවතිනෙක් සහ ඒ ආශ්‍රිත පුද්ගලෙක් වාර්තා වීමත් සමග සමස්ත රෝගීන් සංඛ්‍යාව 1034 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර වැලිසර බ්‍රැන්ටික්ස් ආයතනයෙන්ද කොවිඩ් රෝගියෙකු අද පස්වරුව වන විට වාර්තා වී ඇති බවයි වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළේ. මාස දෙකකට පමණ පසු මෙරට සමාජයෙන් COVID-19 රෝගියෙකු වාර්තා වූයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවකට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බවට පසුගිය තුන්වනදා අනාවරණය වීමත් සමගයි. ඒ අනුව ඇයගේ ආශ්‍රිතින් සොයා PCR පරීක්ෂණ සිදු කළ අතර ඇයගේ දාසිය හැවිරිදි දියණියට සහ තවත් ඇඟලුම් සේවක සේවිකාවන් දහසකට අධික පිරිසකට මෙවැනි විට වෛරසය ආසාදිනී වී ඇති බවට අද දහවල් වන විට තහවුරු වුණා. අත් වශයෙන්ම අපිට වාර්තා වෙච්ච පළවෙනි කාන්තාවට රෝග ලක්ෂණ එන්නේ 28 වෙනිදා. ඊට පස්සේ ඇය රෝහලට ඇතුළු වෙන්නේ සැප්තැම්බර් 30 වෙනිදා. ඊට පස්සේ තමයි අපි ඇයව COVID-19 රෝගියෙක් විදියට හඳුනාගන්නේ. සැප්තැම්බර් 20 වෙනිදා විතර ඉඳන් මෙතන මේ ආයතනයේ සේවකයන් අතර ශ්වසන රෝග තත්ත්වයක් තිබුණායි කියලා වාර්තා වෙලා තියෙනවා. එතකොට එහෙමනම් මේ කාන්තාව නෙවෙයි පළවෙනි රෝගියා. මේ රෝගියා අතරමැද කෙනෙක්. එතකොට ඊට කලින් රෝගී වෙච්ච අය එතන ඉඳලා තියෙනවා. ඒ වගේ කෙනෙකුෙන් තමයි බොහෝ දුරට මේ කාන්තාවට බෝ වෙන්නේ. එතකොට සමහර විට 20 වෙනිදා විතර වගේ වෙනකොට රෝග ලක්ෂණ මතුවනවා නම් සමහර විට ඊටත් දවස් 10කට සමහර සති 2කට කලින් වගේ වෙන්නත් පුළුවන්. මේ රෝග තත්ත්වය එතෙන්ට ඇතුල් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒ ආපස්සට ගොඩාක් කවුණු හොයන්න වෙනවා, තොරතුරු හොයන්න වෙනවා. නැත්නම් මෙහි මූලාශ්‍රයන් පිළිබඳව ඔබතුමාලට යම්කිසි තොරතුරක් ලැබිලා තියෙනවද? මූලාශ්‍රය සෙවීමේ යම්කිසි අපහසුතාවයක් මේ වෙන විට තිබෙනවා. මොකද මේ හමුණු සංඛ්‍යාව ඉතාමත් විශාලයි. එක්කෙනෙක් හම්බුනොත් අපිට මූලාශ්‍රය සොයාගෙන යෑමේ හැකියාවක් තිබෙනවා. එතකොට එක පාට 101ක් හම්බුනාම 101ක පිටිපස්සේ දුවන්න ඕනේ මූලාශ්‍රය හොයන්න. දුවන් තොටුපොළ පිරිසුදු කරන්නියක් මේ පිළිබඳ පොසිටිව් වෙලා තියෙනවා කියලා. මේ පිළිබඳ තොරතුරු ඔබතුමාට ආවද? ඔව්, ඒ තත්ත්වයක් තිබෙනවා. මේ අවස්ථාවේදී හැම කාන්තාවක් මේ ආකාරයෙන් කොවිඩ් ආසාදිනී වී ඇති බවට තොරතුරු ලැබිලා දෙන ස්ථිර කර ගැනීමට තවම තියෙනවා. ඒ සෙකන්ඩ් රවුන්ඩ් එකක් දාන පළවෙනියට ආපු මේකක අවස්ථාවක් හැම සම්බන්ධ වෙලා තිබෙනවා. ඇගලුම් කර්මන්ත ශාලාවේ සේවෙන් යුතු බෝඩිමක් වෙත ගියපු කාන්තාවක් හැටියට තමයි වාර්තා වෙන්නේ. මේ අතර වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මන්ත ශාලාවේ සේවකයෙකු COVID-19 ආසාදිතයෙකු ලෙස අද පස්වරුවේ හඳුනාගෙන තිබුණා. එම ආයතනයේ පුද්ගලින් 93 දෙනෙකු PCR පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී එම පුද්ගලයා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ. ඒ අනුව මෙම ආසාදිතයා වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මන්ත ශාලාවෙන් හමු වූ පළමු COVID-19 ආසාදිතයා ලෙසයි සැලකෙන්නේ. ගම්පහ දියුලපිටිය බොමුගම්මන ප්‍රදේශයෙන් COVID-19 වෛරසය ආසාදිත කාන්තාවක් හමුවීමත් සමග ඒහා සම්බන්ධ COVID පොකුරක් නිර්මාණය වූ පසුබිමක ගම්පහ කොට්ටාසේ පොලිස් බල ප්‍රදේශ 14කට එනම් ගම්පහ, ගණිමුල්ල, කිරිදිවැල, දොම්පේ, මල්වතු හිරිපිටිය, මීරිකම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, වීරකුල, වැලිවේරිය, පල්ලිවිල, යක්කල, කැලණිය කොට්ටාසේ, ජායල සහ කඳන එමෙන්ම මෙගමුව කොට්ටාසේ දියුලපිටිය පොලිස් බල ප්‍රදේශයට සහ මෙගමුව කොට්ටාසේ සේදුව පොලිස් බල ප්‍රදේශයටද නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට පොලිසිය පියවරගෙන තිබෙනවා.
පයාගල හල්කඳුබිල ප්‍රදේශයේ පදිංචි පිරිසක් පසුගිය පළමු වෙනිදා ඒකල ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගී වී ඇති අතර එම අවමංගල්‍ය කටයුත්ත සඳහා දිවුලපිටිය ගම්පහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පිරිසක්ද සහභාගී වී තිබෙනවා. ඒ අනුව ලද බුද්ධිතරතුරක් මත පසුගිය පළමු වෙනිදා ඒකල ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්ත සඳහා සහභාගී වූ පුත්කලින් 20 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවරගෙන තිබෙනවා. හල්කඳුබිල ප්‍රදේශයේදී සිදු කරන ලද එම පුත්කිරින් 20 දෙනාගේ PCR පරීක්ෂණ සාම්පල වාර්තා ලැබීමට නියමිතයි. රාජකාරී කටයුතු සඳහා අනුරාධපුර ප්‍රදේශයට පැමිණ සිටි කොළඹ ප්‍රදේශයේ සේවකීන් දෙදෙනෙකු උණ රෝගයක් ඇතිවීම හේතුවෙන් PCR පරීක්ෂණය සඳහා අනුරාධපුර මෙත්සිරි සෙවන රෝහලට ඇතුළත් කර තිබෙනවා. මොවුන් දෙදෙනා දින කිහිපයකට පෙර රාජකාරී කටයුතු සඳහා අනුරාධපුර ප්‍රදේශයට පැමිණ තිබෙනවා. එමෙන්ම මොවුන් දෙදෙනා මිනුවන්ගුඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙම පිරිස කොළඹ කණිජ තෙල් සංස්ථාවේ සිට මෙහි රාජකාරී කටයුත්තකට පැමිණලා තියෙනවා. ඒ අතරතුර දෙදෙනෙකුට උණ තත්ත්වයක් වාර්තා වෙනවා. ඉතින් මේ කණිජ තෙල් සංස්ථාවෙන්ම දැනුම් දීමකට අනුව නාගරික කොමසාරිස්තුමාගෙත් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරිශ්‍රතුමාගෙත් උපදෙස් පරිදි මේ කට්ටියගේ විස්තර අරගෙන අපි මේ කට්ටියේ උණ තියෙන දෙදෙනාව PCR පරීක්ෂණය සඳහා දැන් යොමු කරා. වාර්තා ලැබෙන තුරු මේ කට්ටිය නිරෝධායනය කර සභාව ගැනීමට පියවර ගන්න. මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ පසුගිය ඉරිදා පැමිණියාට පස්සේ තමයි දෙදෙනෙකුට උණ හැදිලා තියෙන්නේ. මේ අතර අනුරාධපුර පූජා නගරයේ මල් විකිණීමේ නිරත වන පුත්කලින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට අනුරාධපුර මහනගර සභාවේ මහජන සෞඛ්‍ය අංශය පියවරගෙන තිබෙනවා. මෙතර කොළඹ මහනගර සභාවේ කාර්ය මණ්ඩල සමාජිකයන් PCR පරීක්ෂණයට භාජනය කිරීමට එහි පාලන අධිකාරිය තීරණය කළ සිදුවීම සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුනි මහතා මෙලෙස අදහස් පළ කළා. කොළඹ මහනගර සභාවේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති අංශයේ වැඩ කරන කළමනාකාර සහකාරවරියකගේ ඒ මව වැඩ කරන්නේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ එතුමිය තමයි පොසිටිව් වෙලා තියෙන්නේ. ඒ දුව අන්තිමට වැඩට ඇවිල්ලා තියෙන සිකුරාදා එතුමිය දැන් මේ වන විට ගෙදර නිරෝධායනය වෙමින් පවතින. දුව පොසිටිව් වුණොත් විතරයි මේ දෙපාර්තමේන්තුව අය පළමු ආශ්‍රිතින් බවට පත් වෙන්නේ. ඒ කෙසේ වුවත් අප විසින් මේ වන විට මේ අංශයේ වැඩ කරන සියලුම සේවක මහත්මාත්මීන්ගේ PCR පරීක්ෂණ මේ වන විට සිදු කෙරේ. මෙතර රට තුල COVID-19 වෛරසය ව්‍යාප්ත විය හැකි තවත් ප්‍රධාන මූලාශ්‍රයක් පිළිබඳව පසුගිය දින කිහිපය තුල අප ඔබට අනාවරණය කළා. ඈත දියඹට යන දීවරයින් වෙනත් රටවල දීවරයින් සමග සම්බන්ධතා පවත්වන බවට ලද තොරතුරු අප පසුගිය ප්‍රවෘත්ති විකාශයන් තුලදී ඔබ වෙත ගෙන ආ අතර ඊට කදිම නිදසුනක් ලෙස අද දින දීවරයින් 9 දෙනෙකු COVID-19 වෛරස අවදානමක් හේතුවෙන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පුවතක් අපට මන්නාරම ප්‍රදේශයෙන් වාර්තා වුණා. එම දීවරයින් 9 දෙනාගෙන් දීවරයින් 7 දෙනෙකුම ඉන්දිය දීවරයින් සමග පසුගිය දිනවල සබඳතා පවත්වා ඇති බවට අනාවරණය වූ බවයි මන්නාරම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධර්මරජන් විනෝදන් මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. දීවරයින් මගින් මෙරටට COVID-19 වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම මෙරට තුළ බරපතල ගැටලුවක් වීමට ප්‍රථම දීවරයින් සඳහා PCR පරීක්ෂණ මෙන්ම ඔවුන් සඳහා ගත යුතු නිසි ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දීවර දෙපාර්තමේන්තුව දීවර අමාත්‍යාංශය ඇතුළු සියලු වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු නොවන්නේද මේ ඔබගේ අවධානය පිණිසයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මතුවැති අර්බුද කිහිපයක් සම්බන්ධයෙන් අද පැවති පාර්ලිමේන්තු සභාවාරයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය මාත්‍ය පවිත්‍රා වණ්ඩියරච්චි මහත්මිය සඳහන් කළේ ප්‍රජා කිසිම විටකත් සෞඛ්‍ය අංශවල උපදෙස්වලට පටහැනිව කටයුතු කර නොමැති බවයි. මේ අතර ප්‍රදේශ කිහිපයකට පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ප්‍රශ්න කළා. ආසාදිත තත්ත්වයට පත් වුණු අයත් ඒ නොවුණු අයත් එකට ට්‍රාන්ස්පෝර්ට් කරන ප්‍රවාහනය කරන තත්ත්වයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට සෙකන්ඩ් තර්ඩ් කන්ටැක්ට්ස්ලා තාම ට්‍රේස් කිරීම පරීක්ෂා කිරීම ක්‍රියාත්මක වෙලා නැහැ.
අපිට දැනගන්නට තිබෙනවා ටෙස් කරන්න නැතුව චෙක් කරන්න නැතුව ඉන්දියානු ජාතිකේ හෝ ජාතිකින් කණ්ඩායම මේ කර්මාන්ත ශාලාවට ඇවිල්ලා මේ දේ සිදු වුණයි කියලා කිසිම රෝගියෙක් සැක සහිත රෝගීන් සහ රෝගීන් එකට ප්‍රවාහන කටයුතු කරන්නේ නැහැ මේ රෝගිය කොහොමද ආවේ කියන එක ගැන අපි නිරන්තරයෙන්ම පරීක්ෂණ පවත්වමින් විශේෂයෙන් බුද්ධි අංශ සහ සෞඛ්‍ය අංශ එකට එකතු වෙලා කටයුතු කිරීම සිදු කරන බව අපි ගෞරවයෙන් සඳහන් කරනවා සෙනසුරාද තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ අද බදාදා දින කීපේ ප්‍රමාදය තුලින් මේ ආසාදිතින් සංඛ්‍යාව තවත් පිරිසකට බෝ වෙන අවස්ථාව තියෙනවා මේ වෙනකොට තවමත් ගම්පහ දිස්ත්‍රික්කයට ඇදිරි නීතිය නොදීම තුලින් අවදානම් තත්ත්වය තවත් වැඩි වෙනවා හරිම ලේසි මුළු රටටම ඇදිරි නීතිය දාලා රටම වහලා තියෙන එක ඉතාම ලේසි කාර්යයක් නමුත් මේ රෝගීන්ගේ සොයා ගැනීමත් සමග තමයි සෞඛ්‍ය අංශයේ නිර්දේශ මත ඇදිරි නීතිය දාන තීන්දු කරන්නේ. නිරෝධායන නීතියෙන් තොරව ඉන්දියානු ජාතකයින් ගුවන්තොටුපළ හරහා ගත්තේ කාගේ ආරක්ෂක බලපෑමක් මතද? මේ බ්‍රැන්ඩික්ස් කර්මාන්තේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා. ඔහු තමයි මැදිහත් වෙලා අරගත්තේ කියන ආරංචි තියෙනවා. මේක ගැන මුලින්ම හොයලා ඉන්න කොතනින්ද මේක පටන් ගත්තේ කියන එක. රජයක් විදියට අපි කිසිම විදියකට තොරතුරු සැඟවීමක් කරලා නැහැ. අපි කවදක්වත් කිව්වේ නැහැ කිසිම මැතිවරණයක මේ කොවිඩ් වසංගතේ ඉවරයි දැන් කිව්වේ නෑ මම මේ පාර්ලිමේන්තුවේ නෑ නෑ මොන පිස්සුද මොන මැතිවරණ වලදී අපි කිව්වේ නෑ කොවිඩ් වසංගතේ නැති කළා කියලා එහෙම කොහේ හරි කියලා තියෙනවා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා මං ඉල්ලා සිටිනවා මෙතුමිය අප්‍රේල් 25 වෙනිදා කොවිඩ් අපාරයි කියන එක මම අහගෙන හිටියා මම අහගෙන ආයි කියනවා ආයි කියනවා මම කිව්වේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරා සෞඛ්‍ය අංශ කියන විදියට ඔබ දිගටම උපදෙස් පිළිපැද්දොත් මේ හැකියාවක් තියෙනවා රයින් ප්‍රනාන්දු අමාත්‍යතුමාගේ ට්විටර් ගිණුමේ සඳහන් කරලා තියෙනවා එතුමා මීට ටික වෙලාවකට ඉස්සෙල්ලා PCR පරීක්ෂණයකට නතුුණා කියන එක PCR ටෙස්ට් එකක් කරා නම් හරි ඉන්න හුදකලාව මට උණක් එම්බිසාවක් නෑ ඕන්න පරිශීලනම රිපෝට් එකත් එතුමාට අරින්න 225ම මහජන නියෝජිතය හැටියට අපදානමට වඩා සූදානම හොඳයි මොකද අපි යන්නේ මහජනයා ගාවට 224ම පරීක්ෂණයක් කරන්න මේ කියන මොඩකට පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සහ අපොස උසස් පෙළ විභාගයේ කල්තිනීමකින් තොරව නියමිත පරිදි පෙර දැනුම් දී තිබූ දිනවල පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයේ ඔක්තෝබර් 11 වෙනිදා පැවැත්වීමට සහ උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් 12 වෙනිදා ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ. දැන් මේ විභාග දෙවතාවක් දැනටම කල්තබලා තිබෙනවා. රජයේ ලොකු උනන්දුවක් තියෙනවා. කිසිසේත් හැකියාවක් තිබෙනවා නම් සෞඛ්‍ය පියවරවලට යටත්ව මේ විභාග දෙක තවත් දීර්ඝ කල්දැමීමකින් තොරව නියමිත දිනයට පැවැත්වීමට. ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීමට තීරණය කරලා තිබුණේ මේ ඉරිදා. ඒ කියන්නේ ඔක්තෝබර් 11 වෙනිදා. එක වරුවයි. අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගය ආරම්භ කරන්න තියෙන්නේ සඳුදා ඔක්තෝබර් 12. ඒක නොවැම්බර් 6 වෙනිදා දක්වා පැවැත්වෙන විභාගය. ඒක විභාග මධ්‍යස්ථානයක පෙනී සිටින උපරිම අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 160ක් පමණ. විභාගය ආරම්භ වෙලා පවත්වාගෙන යනකොට මේ ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වෙනවා. ඉහළම සංඛ්‍යාව 160යි. සියලු සාධක බොහොම පරිස්සමෙන් සැලකීමට භාජනය කරලා රජය තීරණය කරන්ති වෙනවා මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මානසික උනන්දුව උද්‍යෝගය හා ධෛර්යය අනුව මේ විභාගයේ නියමිත පරිදි පැවැත්වීමට මේ වෛරසයේ හැසිරීම අවිනිශ්චිතයි දැනට රජයේ තීරණය තමයි මේ විභාගය මේ විදියට පැවැත්වීමට අපි නිරන්තරයෙන් සම්බන්ධ වෙනවා ආරක්ෂක අංශවලට සෞඛ්‍ය නිලධාරීන්ට එයාගේ උපදෙස් අනුව තමයි මේ වැඩපිළිවෙල අපි සකස් කරන්නේ. යම් යම් සුවිශේෂ විධිවිධාන යෙදීමට අවශ්‍යතාවයක් තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කය සම්බන්ධයෙන්. يعني ගම්පහ දිස්ත්‍රික්කය තුල විභාග මධ්‍යස්ථානවල විභාගයේ ලියන අපේක්ෂකයන් සම්බන්ධයෙන් ඒ මධ්‍යස්ථාන සුරක්ෂිත කරලා සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරලා ඒ සියලුම වැඩ කටයුතු කරනවා ගම්පහ දිස්ත්‍රික්කයෙන් අනිත් දිස්ත්‍රික්කවලට ගමන් කරන ශිෂ්‍ය ශිෂ්‍යයා කොළඹට හෝ අනෙක් දිස්ත්‍රික්කවලට ගමන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් ප්‍රවාහන වැඩ කටයුතු බොහොම පරිස්සමෙන් කරනවා අවදානම අවම ප්‍රමාණයට
රටේ පවතින වත්මන් තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් 1952 වර්ෂයේදී හඳුන්වා දුන් නිරෝධායන ආඥාපනතේ නීති රීති සංශෝධනය කළ යුතු බව වෘත්තිකින්ගේ ජාතික පෙරමුණේ නීති කටයුතු ලේකම් කපිල ගමකේ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. රට ලොක්ඩවුන් කරලා තිබුණ අවස්ථාවේදී ආපු කොවිඩ් වලට මුහුණ දෙන තත්ත්වේ නෙවෙයි දැන් මේ තියෙන්නේ. දැන් මේ තියෙන්නේ රට ලොක්ඩවුන් කරලා නැති තත්ත්වයක්. ඒ වගේම කොවිඩ් වලට අදාළ නීති රීති පවා වෙනත් විදියකට පාවිච්චි කරමින් ඒ වයන් පවා මුදල් උපයන මට්ටමට මේක සමාජයට ජීර්ණය වෙලා මේක අයිතු ආකාරයට පාවිච්චි කිරීම අන්න එහෙම තත්ත්වයකයි අපි මේ ඉන්නේ. ඉන්දියාවෙන් නීති විරෝධීව මේ රටට කොයිතරම් ප්‍රමාණයක් මොන මොන දීවර වාරයන් හරහා සංක්‍රමණය වෙනවද කියන එක අපි තවමත් දන්නේ නැහැ. මම විශ්වාස කරනවා ඒ සම්බන්ධයෙන් අපිට නිවැරදිම ගණන් මිනුම් නැහැ කියලා. ඉන්දියාවෙන් නීති විරෝධීව ගේන කහ ප්‍රමාණය ගැන බැලුවහම අපිට දල අදහසක් ගන්න පුළුවන්. ඉන්දියාවෙන් කොයිතරම් කම්කරුවන් නීති විරෝධී ආකාරයෙන් දීවර වරායන් හරහා සංක්‍රමණය වෙනවා ඇතිද කියලා. මේ තත්ත්වයේ යටතේ අපිට පුළුවන් ද පැරණි තිබුණු නීති රීති වලින් පමණක් මේ තත්ත්වයට මුහුණ දෙන්න. 952 ඉඳන් අද දක්වා මේ ආපු අවුරුදු 70ක ගමන ඇතුලේ අවශ්‍ය වෙනස්කම් ඕන නැද්ද මේ නිරෝධායන රෙගුලාසි වලට? නිරෝධායන රෙගුලාසි 19ක් හඳුන්වා දීලා තියෙනවා. ඒ එතකොට ඒවා අදට ගැලපෙන ආකාරයට ඒ රෙගුලාසිම වුණත් සංශෝධනය විය යුතු නැද්ද? කන්සා නීතිගත කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්න වාරයේදී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විසින් යොමු කරන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මද්‍රව්‍ය දුර්විපාක නිවාරණය කිරීම හා පාලනය කිරීමේ ජාතික ප්‍රතිපත්ති අනුකූලව රජයේ මද්‍රව්‍ය පාලන ජාතික ක්‍රියාකාරී සංස්ථාව නැංවීම යටතේ කංසා නීතිගත කිරීම කිසිදු ආයතනයකට ඉඩ ප්‍රස්තාවක් ලබා දී නොමැත. විවිධ පුද්ගලයන් හා ආයතනය වෛද්‍යමය කාර්යයන් සඳහා කංසා වගා කිරීමටත් ආනයන කිරීමටත් ඉල්ලා තිබෙනවා. ඒට අමතරව ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින්ද ඔවුන්ට අවශ්‍ය දේශීය ආයුර්වේද බෙහෙත් නිපදවීම සඳහා නිසි ප්‍රමිතියකින් යුත් කංසා ලබා ගැනීම සඳහා ඒවා වගා කිරීමට අවශ්‍ය ඉල්ලා තිබෙනවා. එම නිසා කංසා ශ්‍රී ලංකාව තුළ වගා කිරීම හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කිරීමට ඇති හැකියාව සහ ඒ අහිතකර බලපෑම් පිළිබඳව සොයා බැලීමත් විද්‍යුත් කමිටුවක් ස්ථාපිත කර ඇත. මම ඔබතුමාගෙන් දැනගන්න කැමති කිරිපිටි කම්පැනි, පාම්පිටි කම්පැනි, දුම්කොළ සමාගම් විවිධ පුජ්‍යලෝ සල්ලි වලට ගන්නවා. කොලේ වහලා කංශ පිළිබඳව නෙමෙයි හෙම් පිළිබඳව කතා කරන්නේ කරු අගමැතිතුමනි. හෙම් කියන්නේ කංශා ශාකයේම තව ප්‍රභේදයක්. ඒකේ THC අඩුයි කියලා කිව්වට ඇත්ත කතාව මේ දෙකම එක වගේ. දැන් හෙම් ලංකාවේ වවලා පිටරට යවුවොත් හොඳ ආදායමක් ගන්න පුළුවන් ය. අපිට ණය ටික ගෙවන්න පුළුවන් ය. මෙවැනි කතා එනවා. ඖෂධ මද්‍රව්‍ය විදියට පාවිච්චි කරපු රටක මද්‍රව්‍යයක් වෙන ස්පීසිස් එකක් හරි එළියට දැම්මොත් ඉතා භයානක තත්ත්වයක්. මේ ගැන විශේෂඥ කමිටුවක් පත් කරනවා වගේම ඔබතුමා කැමති නැද්ද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ තේරීම් කාරක සභාවක් ඇති කරන්න? පාර්ලිමේන්තුවේ ගංජා බොන්නේ නැති අය ඉන්න හින්දා ප්‍රශ්නයක් නැහැ. මොකද කරන්නේ? වරනේ විකිනික් විකිනන අයවත් විකිනච්චන අයවත් බොන අයවත් නැහැ ඔබතුමා ෂුවර්ද? මම දන්න තරමට නැහැ. ඉතින් ඔබතුමා දන්නවනම් එකිනෙම අංගෝ හොයලා බලන්න පුළුවන් ඊගෙන. නෑ මට අගමැතිතුමා මම අහන්නේ ඔබතුමාට තේරීම් කාරක සභාවක් හෝ එවැනි view එකක් ගොඩනගන්න පත් කළා තියෙනවා. ඉතින් ඔබතුමා ඉල්ලනවා නම් අපි ඊගෙන සලකා බලන්න. මෙතුමලා නියෝජනය කරපු පක්ෂයේ සමාජිකෙක් වෙච්ච කෙනෙක් තමයි මුලින්ම කිව්වේ මේ ගරු ස්වභාවයේ කුඩු බොනා ඉන්නවා කියලා. දැන් මෙතුමා කියනවා සුවර්ද කියලා අපි ගංජා බොනවද කියලා. මේ මෙතුමා මතු කරා සුවර්ද කියලා ගංජා බොනවද කියලා. එතන රීති ප්‍රශ්නයක් නෑ. රීති ප්‍රශ්න අවබෝධය කරගෙන දෙන්න එපා. ආ ඒක ඔබතුමා තේරුම් ගන්න. මම කවදාවත් රීති ප්‍රශ්න අවබෝධය කරලා නෑ. ඔබතුමාම කියනවා මේ සිල්ලර ප්‍රශ්න අහනවා කියලා. ඒකෙන්ද මේ නවක මන්ත්‍රීවරුන්ට යම්කිසි ක්‍රමවේදයක් හදලා දෙන්න නැත්නම් වැඩමුළුවක් තියලා මේ අග්‍රාමාත්‍යතුමාගෙන් ප්‍රශ්න අහන ක්‍රමවේදයේ පිළිබඳ අම්කිත වැඩ මුලක් තිබ්බත් හොදයි කියලා මම යෝජනා කරනවා. බොහොම සුදී. ඒක තමයි මම මතක් කරේ අගමැතිතුමාගෙන් ජාතික වැදගත්කමකින් යුක්ත ප්‍රශ්න විතරක් අහන්නේ ඊයේ. පෙර රජය ජනතාවට ලබා දුන් පොරොන්දු මෙතෙක් ඉටු කර නොමැති බවත් ඉදිරි වසර කිහිපයේ ජනතාවට තීරණාත්මක වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මට කනගාටුවට කාරණාව තමයි 19 වැනි ඉතාමත් ප්‍රගතිශීලී මේ සංශෝධනයක් ගෙනල්ලා ජනතාවගේ අතට බලය දුන්නට පස්සේ පුදුම ජනතාවක් අනේ අපිට මේ බලය එපා මේක රජතුමාටම තියාගන්න කියලා ඉල්ලීමක් කරන. ඒ කියන්නේ මොකද්ද මේ 20 කිලෝවත් සමහර මිනිසුන්ට ඇත්තටම කිසි මං හිතන්නේ තේරුමක්වත් ඇති කියලා. මොකද 19 කියලාවත් තේරුමක් නැතුව ඇති. ඉදිරි අවුරුදු 2-3 ඉතාමත් තීරණාත්මකයි. ඊට පස්සේ එන කාලේ අර අපි අහලා තියෙන රජ කතාවල විදිහට තමයි අපි සිරු දෙනාට මේ කියලා ඉඳ වෙන්නේ.
අපි රටේ පුරවැසියන් වගේම විදේශගත පුරවැසියන් මේ ඌදුර පිළිබඳ මුහුණ දීලා තියෙන තත්ත්වෙදී ඒගොල්ලන්ගේ අසරණභාවය සලකලා ඒ පිළිබඳ ප්‍රමුඛතාවය දීලා ක්‍රමවත් විධිපත් වැඩපිළිවෙළක් සකස් කිරීම ගැන අපේ විෂය භාර ඇමතිතුමා ඉතාම දේශපාලන පිළිතුරක් තමයි මට දුන්නේ. එහෙම දේවල් නැහැ කවුරුත් මැරිලා නැහැ මෙහෙමයි කියලා. විදේශගත අපේ ශ්‍රී ලාංකික පුරවැසියන් 40කට ආසන්න පිරිසක් මේ ගොස් තියෙනවා මේ ඌදුරු හින්දා. මම කිව්වේ පටු පක්ෂ ભેද වලින් තොරව මානුෂිකව මේ ප්‍රශ්නේ දිහා බලන්න. පවතින වර්තමාන ආණ්ඩුවට අපි පක්ෂයක් හැටියට සන්ධානයක් හැටියට සම්පූර්ණ සහයෝගය විශ්වයට නැවි කොරෝනා මර්ධනයට දෙනවා අපි. රට වෙනුවෙන් ඉතලා ජාති වෙනුවෙන් ඉතලා අපි ආණ්ඩුවට කියන කරුණා කරලා සම්පූර්ණ අවධානය යොමු කරන්න ඒකට කොරෝනා මර්ධනයට වෙන මර්ධනයට නෙවෙයි කොරෝනා මර්ධනයට. කොතනද වැරද්දක් වෙලා තියෙනව නැත්තම් මේ ආණ්ඩුව අපි රටේ කොරෝනා කටයුත්ත සාපේක්ෂව බලනකොට අනිත් රටවලට වඩා හොඳට තිබුණා තමයි අපි පිළිගත්තා. ගව ඝාතනයට එරෙහිව සියත ගෙනෙන ප්‍රවෘත්ති විශේෂඥය දැන් එක්දස් නවසය පනස්සටේ අංක විසිනවය දරන සත්ව ආඥා පනතේ තුනේ දෙවන වගන්තියට අනුව කිසිදු එළදෙනක ඝාතනය කිරීම තහනම් වන අතර ඝාතනය කරන එළදෙන ගර්භණී භාවයෙන් තොරවිය යුතු බවත් එම වගන්තියේ පස්සන උපවගන්තියෙන් පෙන්වා දී තිබෙනවා. කෙසේ නමුත් මෙම පනතේ කරුණු දෙකම මෙරට තුල ගව ඝාතකීන් පිළිපදිනවාද මේ පසුගිය දිනක සමාජ මාධ්‍ය තුල අපට දක්නට ලැබුණු සටහනක්. එම සටහනෙන් උපුටා ගැනීම උදේ 5:45ට වගේ යාළුවෙක්ව ටවුන් එකට දාන්න යද්දි තමයි මේ සිද්ධිය වෙන්නේ. මම දැක්ක මේ එළදෙන දක්කගෙන යනවා මිනිස්සෙක්. මං ඇහුවම කිව්වා මස්කොක් කෙල්ලන්න තමයි සර් කියලා. ඒ වෙලාවේ මට ලොකු දුකක් ඇති වුණා ඒ සතා මන් දිහා බලපු විදිහට. අපි කැමතිද අපිව මස් කරලා කොක්ක කෙල්ලලා විකුණනවාට? ඉතින් මං ඒ මිනිස්සයාගෙන් ඇහුවා කීයක් ඕනේද කියලා. ඊට පස්සේ ඒ මිනිස්සයා එළදෙන දෙන්න බෑ කිව්වා. ඒ මිනිස්සයාට වැන්දේ නැති ටික විතරයි. 170,000 කිල්ලුවා. අවසානයේදී ඉතින් ජීවිතයකට මිලක් තීරණය කරන්න බැරි නිසා මං පොරොන්දු වුණ ගාන දීලා එළදෙන නිදහස් කරගෙන ගමේ දුප්පත් මිනිස්සෙක්ට බාර දුන්නා. පශු වෛද්‍යතුමා කිව්වේ මේ එළදෙන ගර්භණී එළදෙනක් කියලා. උපුටා ගැනීම අවසන්. ගව ඝාතනය පිළිබඳව මේ දවස්වල කතිකාවක් යනවා විවිධ මත පළ වෙනවා පෞද්ගලිකව ඒ ගව ඝාතනය නතර කිරීමට වැඩපිළිවෙලක් යෙදීම නැතිනම් පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර ගැනීම පිළිබඳව එයට පූර්ණ මගේ අනුමැතිය වගේම සතුට ප්‍රකාශ කරනවා එය එසේ විය යුතුයි හේතුව කාදිනල් හිමිපාණන්ගේ මතයට අනුව මමත් කියනවා මේක බෞද්ධ රටක් ඒ බෞද්ධ සංස්කෘතිය තුළ ඒ වගේම Hindu සංස්කෘතිය තුළ ගවයාට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක් එනිසා ගව ඝාතනයෙන් වැළකීම පිළිබඳව ඉදිරියේදී කටයුතු කිරීම පිළිබඳව මා සතුට ප්‍රකාශ කරනවා. ඒ අතරම විකල්පයකුත් තිබිය යුතුයි යන මතයක් තියෙනවා. ඒකට වැඩපිළිවෙලක් යෙදුවනම් හොඳයි කියන එකයි මගේ අදහස. එනිසා සමස්තයක් වශයෙන් ගත්තාම මේ අපේ සංස්කෘතියට නොගැලපෙන දේවල් අපි නොකර සිටීමට වැඩ කටයුතු කළ යුතුය තිබෙනවා. ඒ වගේම විශේෂ ආකාරයෙන් සියත නාලිකාවටත් මගේ අවංක ස්තුතිය පුද කරනවා. මේ ජනතා ප්‍රශ්න පිළිබඳව ඒවා සොයා බලා නිරන්තරයෙන් දැනුවත් කිරීම පිළිබඳව ඒ වගේම මධ්‍යස්තව මේ සියල්ල කරුණු ගොනු කරලා ජනතාවට ප්‍රකාශ කිරීම පිළිබඳව රාත්‍රි පුවත් විකාශයේ අවසන් යලි තවෙමු හෙට දැසන හයට සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.